නැවත වතාවක් අපි ඔබ සමග කතා කරන පිණිස පැමිණ සිටිනවා. අපි පසුගිය අවස්ථාවේ අධ්‍යයනය කළා අබ ඇටයක ඇදහිල්ල පිළිබඳව, ඒ වගේම දෙවියන් වහන්සේ අපිට කියන කාරණා අපි කොහොමද අපේ ජීවිතය තුළ ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්නේ කියන එක ගැන අපි පසුගිය අවස්ථාවේ අධ්‍යයනය කළා. දෙවියන් වහන්සේ සමඟ ගමන් කිරීම සහ උන්වහන්සේගේ හඬ හඳුනා ගැනීම අපේ ජීවිතයට ඉතාම වැදගත්. උන්වහන්සේගේ කැමැත්ත විමසා දැන ගැනීම, උන්වහන්සේ අපිත් එක්ක ක්‍රියා කරන ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. ඔබේ දෙවියන් වහන්සේ ඔබව රැගෙන යා යුත්තේ, ඒ වගේම උන්වහන්සේ ඔබට දවසින් දවස දෙන මඟ පෙන්වීම් ඔබ ග්‍රහණය කරගත යුතුව තිබෙනවා. ඉතින් උන්වහන්සේ කතා කරන මාර්ග ගොඩාක් තිබෙනවා. උන්වහන්සේ ඔබට එළිදරව් වෙන ප්‍රකාශ වෙන ක්‍රම ගොඩාක් තිබෙනවා. උන්වහන්සේ ඔබ සමග ඔබේ හදවතට වචනවලින් කතා කරා වෙන්න පුළුවන්. එසේ නොමැතිනම් යම් හැඟීමකින් ඔබට දෙවියන් වහන්සේ කතා කරා වෙන්න පුළුවන්. එසේ නොමැතිනම් දෙවියන් වහන්සේ ඔබට සිහිනයක් තුලින් කතා කරා වෙන්න පුළුවන්. එහෙසේ නොමැතිනම් ඔබ යාඥාවෙන් සිටින විට දර්ශනයකින් ඔබට මඟ පෙන්වුවා වෙන්න පුළුවන්. ඔබ යාඥා කරමින් සිටින විට ඔබේ හදවතට යම් කාරණයක් පිළිබඳව ඒත්තු ගැන්වුණා වෙන්න පුළුවන්. මේ සෑම අවස්ථාවකම දෙවියන් වහන්සේ ඕනම ආකාරයකින් කතා කළ හැකිව තිබෙනවා. නමුත් අපි ඒ සමගම වටහා ගත යුතු දේ තමයි, දැන් දෙවියන් වහන්සේ අපේ මනසටයි කතා කරන්නේ, අපේ හදවතටයි සමහර දේවල් කතා කළා කියන්නේ. අපිට දෙවියන් වහන්සේගේ හඬ අඳුර ගන්න වෙන මාර්ගයක් නෑ සහෝදරය සහෝදරිය. උන්වහන්සේ ශරීර ස්වරූපයෙන් ඇවිල්ලා දැන් අපිට කතා කරන එකක් නැහැ. ඒ වගේ වෙන මිනිස්සෙක් ඇවිල්ලා කිව්වොත් දෙවියන් වහන්සේ වාට මෙහෙම කියනවා කියලා, ඒත් අපි කොහොමද දන්නේ ඒක ඇත්තටම දෙවියන් වහන්සේ එහෙම කිව්වද කියලා? එබැවින් අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, කොහොමද දෙවියන් වහන්සේගේ හඬ අඳුර ගන්න කියලා නිවැරදිව. නමුත් කෙසේ හෝ අපි දෙවියන් වහන්සේගේ හඬ ග්‍රහණය කර ගැනීම සහ උන්වහන්සේගේ හඬ අඳුර ගැනීම අත්‍යවශ්‍යව තිබෙනවා. දැන් මේ මාර්ගයේදී අපිට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. අපි සමහර විට දෙවියන් වහන්සේ කතා කරනවා යයි සිතා අපේම මනසේ සිතුවිල්ලකට සවන් දෙනවා වෙන්නත් පුළුවන්. එසේ නොමැතිනම් සාතන් පවා අපිට මේ ආකාරයෙන් කතා කරනවා. එතකොට මේ තුන් ආකාරයෙන් කෙසේද අපි හරියටම දෙවියන් වහන්සේගේ හඬ වෙන් කරලා අඳුරගන්නේ කියන ප්‍රශ්නේ තිබෙනවා. අපේ මානසික පෙළඹීම් තිබෙනවා, ඒ වගේම සාතන් අපිව පොළඹවන පෙළඹීම් තිබෙනවා. ඒකම ශුද්ධාත්මයන් වහන්සේත් ඔබට මඟ පෙන්වීම් දෙමින් සිටිනවා. හැම දවසකම හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔබ සමග ඉඳමින් ඔබට මඟ පෙන්වීම් දෙමින් සිටිනවා. අපිට හැකි වුණොත් මේ තුන වෙන්කල් අඳුර ගන්න, දෙවියන් වහන්සේගේ හඬ පැහැදිලිව වෙන්කල් අඳුර ගන්න. එසේනම් බොහෝ අපිට යන්න තියෙන දුෂ්කර මාර්ග, අපි ගමන් කරන බොහෝ වංගු සහිත මාර්ග සුජු පාරවල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව අපිට පවතිනවා. දැන් අපි මුලින්ම කළ යුත්තේ උන්වහන්සේ සමග යාඥාවෙන් උන්වහන්සේට ගැඹුරින් යාඥාවකට සම්බන්ධ වීමයි. යාඥාවෙන් අපි පසුගිය දවස්වල කතා කළා වගේ ඔබ ඒවා නැවත අධ්‍යයනය කරන්න ඔබ ආත්මිකව ඉහළ ස්තරවලට ගමන් කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව අපි යාඥාවක් නොමැතිව අපි එදිනදා සාමාන්‍ය ජීවිතය ගත කරමින් අපි කිව්වොත් දෙවියන් වහන්සේගේ හඬ ඇසෙනවා කියලා ඒක සහෝදරයා සිදුවෙන්නේ නැහැ. මොකද අපි සිටින්නේ මේ ශරීරයෙන් වෙන් වෙලා නොවේ, අපි මේ පාපයට වැටුණු ලෝකයෙන් වෙන් වෙලා නොවේ සිටින්නේ. මේ ලෝකයේ සිටින අපේ ශරීරයත් නිරන්තරයෙන්ම කැමති වෙන්නේ පාපයේ දෙසට යොමු වෙන්නටයි. ඉතින් අපි මේ වගේ ශරීරයක සිටගෙන මේ වගේ ලෝකයක ඉඳගෙන අපි සාමාන්‍ය විදිහට ඉඳගෙන දෙවියන් වහන්සේගේ හඬ අහන්න ගත්තොත් අපිට වරදිනවා. නමුත් අපි යාඥාවෙන් යුක්තව, ගැඹුරු යාඥාවකින් යුක්තව උන්වහන්සේ වෙතට ඔබට පුළුවන් පසුගිය අපි කළ කතාබහ අධ්‍යයනය කරන්න. අපි කිව්වා මෝසෙස් කඳු මුදුනට නැග්ගා වගේ අපිත් දෙවියන් වහන්සේ තුළ ආත්මිකව ඉහළ කඳු මුදුනට යා යුතුව තිබෙනවා. ඔබ මම ආරාධනා කරනවා ඒ කතාබහට ඔබ නැවත වතාවක් සවන් දෙන්න කියලා.
ඊශ්‍රායල් සෙනග වගේ කඳු පාමුල නොසිට කඳු මුදුනට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ සැබෑ ස්වරූපය දැක ගන්න කියලා අපි පසුගිය වීඩියෝ ක්ලිප් වල කතා බහ කළා. ඔබ ඒව නැවත අධ්‍යයනය කරන්න. ඒ සමගින් ඔබ එලෙස ගැඹුරු යාඥාවකට පිවිස දෙවියන් වහන්සේ සමග ආත්මයෙන් ඉහළට ගමන් කළ යුතුව තිබෙනවා. ඒ වගේම බයිබලයේ ජේසුස් වහන්සේ කියා තිබෙන තත්ත්වයන් වෙතට ඔබේ ජීවිතය ළඟා විය යුතුව තිබෙනවා. අපි යාඥා කළමින් වුණත් අපි අපට කැමති දේවල් කරමින් සිටිනවා නම් අපි තවමත් අපේ පැරණි ස්වභාවයන් අත්හැරලා නැත්තම් අපිට තාමත් තරහ යනවා නම් අපිට තාමත් ඊර්ෂ්‍යාව අනුව ක්‍රියා කරනවා නම් තරහ යෑම වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යා සිටීම සිදු වෙන්න පුළුවන්. නමුත් ඒකට අපි තාම ප්‍රතිචාර දක්වන්නේ ඊර්ෂ්‍යාවෙන් නම් අපි ඒවට තාම ප්‍රතිචාර දක්වන්නේ තරහෙන් නම් එසේ නොමැතිනම් අපි අපේම ගෞරවය සොයනවා නම් අපේම ගෞරවය සොයන්න අපිට පෙළඹීම් වෙන්න පුළුවන්. නමුත් අපි අපේ ගෞරවය රැකගන්න අපේ ගෞරවය උදෙසා අපිම සටන් කරමින් සිටිනවා නම් අපිම උඩඟු වෙමින් සිටිනවා නම් අපිම දෙවියන් වහන්සේ එපා කියපු සමහර දේවල් කරමින් සිටිනවා නම් එසේනම් අපිට කියන්න බෑ අපි ශුද්ධාත්මයන් වහන්සේ සමඟ ගමන් කරනවා කියලා. එසේනම් අපිට කියන්න බෑ ශුද්ධාත්මයන් වහන්සේ විසින් අපිව රැගෙන යනවා කියලා. මුලින්ම අපේ ජීවිත දෙවියන් වහන්සේ කැමති තත්ත්වයන් වෙතට වෙනස් වීම ඉතා අත්‍යවශ්‍යව තිබෙනවා. ඉතින් මේ තත්ත්වයන් වලට මාරු වෙන අතරේ, මේ තත්ත්වයන් වලට අපේ ජීවිත වෙනස් වෙන අතරේ යාඥාවෙන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයකට පැමිණ අපි උන්වහන්සේගෙන් විමසුවෝතින් අපිට සමහර කාලව කාරණා එලිදරව් කරන්න දෙවියන් වහන්සේ මට මේ ගැන කියන්න, මං මොනවද මෙතනින් එහාට කරන්න ඕන කියලා කියන්න කියලා අපි දෙවියන් වහන්සේට යාඥා කළා කිව්වොත් දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔබට ඒ කාරණා පිළිබඳව එලිදරව් කරනවා. ඔබ ඒ අවස්ථාවවලදී ගත යුතු තීරණ, ඔබ ඒ අවස්ථාවවලදී කළ යුත්තේ කුමක්ද කියලා දෙවියන් වහන්සේ අනිවාර්යෙන්ම ඔබට කතා කර කියනවා. ඔබ බය වෙන්න එපා ඔබට වරදීවි කියලා. නමුත් ඔබ වටහා ගත යුතුයි ඔබේම සිතුවිලි, ඔබේම මාංශයේ ආශාවන් ඔබට සිතුවිලි විදියට පැමිණෙනවා. සාතන් පවා ඔබ අවට සිටමින් ඔබට විවිධ සිතුවිලි දම්මින් සිටිනවා. නමුත් ඔබ දෙවියන් වහන්සේ තුළ ගමන් කරද්දී ඒව හඳුනා ගැනීමට ඔබට හැකි වෙනවා. ඔබ එක පියවරක් හෝ තබන්නට අවශ්‍යයි මේ හඬ අඳුර ගන්න. දෙවියන් වහන්සේ සමග ගමනට ඔබ පියවරක් තැබුවොත් දෙවියන් වහන්සේ පියවර දහස්කින් ඔබ වෙතට පැමිණේවි. නමුත් ඔබ බය වෙලා නෑ එහෙම කියන්න බෑ කවදිස්සේවත් මට රැවටුනොත්, මං වැරදුනොත්, මට දෙවියන් වහන්සේ හඬ නැතුව වෙන එකකට අහුනොත් කියලා ඔබ බය වෙලා ලැජ්ජ වෙලා එහෙම හිටියොත් ඔබ කව හැමදාම ඔය ඉන්න තැනම තමයි ඉන්න වෙන්නේ. නමුත් ඔබ කැමති නම් දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න ඔබේ අබ ඇටයක ඇදහිල්ල ප්‍රමාණවත් උන්වහන්සේ කෙරෙහි තිබෙන ඔබේ චූටි විශ්වාසය ප්‍රමාණවත් උන්වහන්සේට ඔබ සමග ක්‍රියා කරන්න. අපි ඇවිල්ලා මේ මහා විශාල ඇදහිල්ලක්, මහා විශාල දැනගැන්මක්, දෙවියන් වහන්සේ ගැන 100%ක් දැනගෙන නෙමෙයි මේ ඇවිල්ලා දෙවියන් වහන්සේට සේවය කරන්නේ. අප සමග සේවය කරන අය, අප සමග කතා බහ කරන අය, අප සමග අපි දන්න හඳුනන දේව සේවකයන්, අපි කිසි කෙනෙක් ඇත්තටම ඔබ කොතරම් බලවත් දේව දාසයෙක් විදිහට දැක්කත්, කොතරම් බලවත් සේවයක් කරනවා කියලා දැක්කත් අපි කවුරුවක්වත් දෙවියන් වහන්සේ ගැන 100%ක් දැනගෙන නෙමෙයි මේ වැඩ කරන්නේ. දෙවියන් වහන්සේ ගැන 100%ක මහ විශාල ඇදහිල්ලක් ඇතුව නෙමෙයි. අපි මිනිස්සු, අපිට අපේ ඇදහිල්ල සෙලවෙනවා, අපි දුර්වල වෙනවා. නමුත් අපිට තිබෙන කුඩා ඇදහිල්ල මත යැපෙමින් අපිට තිබෙන මහා විශාල බය පරාජය කරන්න අපිට පුළුවන් නම්, අපිට තියෙන බය ලැජ්ජාව, අපිට තියෙන සැකය මහා විශාල වෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන කුඩා ඇදහිල්ලෙන් පුළුවන් ඒ මහා විශාල අන්ධකාරයට ආලෝකයක් වෙන්න. කාමරයක් පුරාම දැඩි අන්ධකාරය තිබෙන්න පුළුවන්, මුළු කාමරය අන්ධකාරයෙන් වැහිලා තියෙන්න පුළුවන්. නමුත් එක පහනක් දැල්ලූ සැනින් ඒ මුළු කාමරයේ තියෙන අන්ධකාරය අතුරුදහන් වෙනවා. ඒ වගේ තමයි අපේ තිබෙන බය, අපේ තිබෙන සැක ලැජ්ජාව කියන ඒවා, මගේ ගෞරවය නැති වෙයිද, මං කියන දේ වරදීද, මේ මිනිස්සු මං ගැන වැරදියට හිතයිද කියන ඒ සිතුවිලි ඔබ තියන් හිටියොත් දෙවියන් වහන්සේගේ මහිමේ අත්දකින්න හම් වෙන්නේ නැහැ අපිට. ඒ නිසා ඒ අන්ධකාරය පහවෙලා යන පිණිස ඔබ අන්ධකාරය පහ වෙනකම් බලන් හිටියොත් කවදාවත් අන්ධකාරය පහවෙලා යන්නේ නැහැ.
අපිට කළ හැකි එකම දේ තමයි අන්ධකාරය තිබුණාවේ ඔබට අන්ධකාරයේ මැද්දේ පහනක් දැල්වන්න පුළුවන්. පහන දැල්වූ සැනින් ඒ මුළු අන්ධකාරය නැති වෙලා යාවි. අපේ අබ ඇටයක තරම් කුඩා ඇදහිල්ලත් ඒ වගේ. අපේ සැකය මහ විශාලයි, අපේ බය මහ විශාලයි. නමුත් කුඩා ඇදහිල්ල ක්‍රියාවට දැම්මොත් ඔබ දෙවියන් වහන්සේගේ ආලෝකය අත්දකීවි. ඉතින් අපි අහලා තියෙනවා ආබ්‍රහම් ගැන, ඒ වගේම අපි දන්නවා මෝසෙස් ගැන, දාවිඩ් ගැන. ඔබ හිතන්නේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කොහොම ඒ මඟ පෙන්වීම දෙන්නේ නැද්ද? දාවිඩ්ට දෙවියන් වහන්සේ කොහොම කතා කරන්නේ නැද්ද? දෙවියන් වහන්සේ බැහැලාවිලා කතා කරාද එයාලත් එක්ක? නෑ. දෙවියන් වහන්සේ ඔවුන්ගේ සිත්වලට තමයි කතා කරේ. ඔවුන්ටත් අපි වගේම ගොඩාක් සැක තිබුණා. ආබ්‍රහම්ට, දාවිඩ්ට, එයාලට ජීවිතේ සමහර තැන්වල වැරදුනා. සමහර තැන්වල දෙවියන් වහන්සේගේ හඬ වැරදියට ඔවුන් වටහා ගත්තා. හැබැයි ඒ වුණත් ඔවුන්ට වැරදීම ගැන සිතන්නේ නැතුව ඔවුන්ගේ බය පැත්තක දාලා ඔවුන්ගේ ඇදහිල්ල තුලින් ඔවුන්ගේ සිතට කතා කළ මේ දෙවියන් වහන්සේගේ මාර්ගවල යන්නටත්, මිනිසයන් මත නොව දෙවියන් වහන්සේගේ අතිමහත් බලය මත රඳාපවතිනටත් ඔවුන් තීරණය කළ නිසා අදටත් අපි ඔවුන් ගැන කතා කරනවා. ඔබ දන්නවා ආබ්‍රහම් තමන්ගේ කුඩා දරුවව රැගෙන යනවා දෙවියන් වහන්සේට පූජා කරන්න. කොහොමද දෙවියන් වහන්සේ ඔහුට මේ කියන්නේ නැත්තේ? දෙවියන් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ මහ විශාල බලය පෙන්වගෙන දේව දූතයෝ පිරිවරාගෙන ඇවිල්ලා මේ මම දෙවියන් වහන්සේ තමයි, ඔයා බය නැතුව ගිහිල්ලා දරුවව පූජා කරන්න කියලා කිව්වේ නැහැ. ආබ්‍රහම්ගේ හදවතට කතා කළේ ඒක සහෝදරයා සහෝදරිය. ආබ්‍රහම්ට විශ්වාස කරගන්න බැරි වුණා ඇත්තරම දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කියයිද කියලා. නමුත් ඒ බය සැක පැත්තක තියලා ආබ්‍රහම් තමන්ගේ හදවතට දෙවියන් වහන්සේ කිව් කාරණය කරන්නට තරම් වර්ධනයක් ඒ වන විට ලබලා තිබුණා. ඒ වගේම ඔහුගේ ජීවිතයේ විවිධ වැරදීම් සිදුවෙලා ඔහු අවුරුදු 100ක් වෙනකන් දෙවියන් වහන්සේගේ පුහුණු වීම තුල ගිහිල්ලා ආබ්‍රහම් බොහෝ අත්දැකීම් ලබලා ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ හඬ නිවැරදිම හඳුරගෙන සිටියා. ආයේ ඔහුට සැකයක් තිබ්බේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ කිව් සැනින් මේ වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් අද සමහර අය කියනවා නෑ ඒක ආබ්‍රහම්ගේ කාලේ මීට අවුරුදු 10 ගානකට අතීතයක්. අද දෙවියන් වහන්සේ එහෙම කතා කරන එකක් නෑ. නෑ. අදත් දෙවියන් වහන්සේ කතා කරනවා. හැබැයි ආබ්‍රහම්ට කිව්වා වගේ ඔබට කියන එකක් නෑ. ආබ්‍රහම්ට කියපු දේ ඔබට කිව්වොතින් ඔබ අනිවාර්යෙන්ම අර දේවදූතය ඇවිල්ලා ආබ්‍රහම් දරුවට පිහියෙන් අන්න එක නතර කරා වගේ ඔබ අනිවාර්යෙන් අපි අනිවාර්යෙන් බලන් ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා දේවදූතෙක් ඇවිල්ලා දෙවියන් වහන්සේ පූජාව කරන්න කලින් අපේ අතාල නතර කරයිද කියලා. ඒ නිසා ඒ කියපු ආයි දෙවියන් වහන්සේ කියන්නේ නැහැ. ආයි ඔබට දෙවියන් වහන්සේ අලුතෙන් ප්‍රකාශ වේවි. අලුත් දෙයක් දෙවියන් වහන්සේ ඔබට කියාවි. අලුත් මාර්ගවල දෙවියන් වහන්සේ ඔබ රැගෙන ආවි. දෙවියන් වහන්සේ දවසින් දවස අලුත් වෙන දෙවියන් වහන්සේ. අපිට පැරණි කතන්දර බයිබලේ කතා කරලා තියෙන්නේ, බයිබලේ ලියලා තියෙන්නේ දෙවියන් වහන්සේ විවිධ කාලවල මිනිස්යන් එක්ක ක්‍රියා කළ ආකාරය විමසා දැන ගැනීම මිසක්වත් ඒ හාස්කම් නැවත ඔබේ ජීවිතේ ඒ විදිහටම වේවි, ඒව තමයි දෙවියන් වහන්සේ කරන හාස්කම් කියලා හිතන් ඉන්න එපා. දෙවියන් වහන්සේට බොහෝ හාස්කම් කරන්න පුළුවන්. දෙහි දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් අනන්තයි. දෙවියන් වහන්සේ අපි හිතන් ඉන්නට වඩා බොහෝ බලවන්ත, දෙවියන් වහන්සේ බොහෝ වෙනස් දේවල් කරන දෙවි කෙනෙක්ට අපි නමස්කාර කරන්නේ. උන්වහන්සේ සහෝදරයා සහෝදරිය මේ පොළව මේ මුළු විශ්වය මවපු කෙනානේ. ඉතින් උන්වහන්සේගේ බලය ගැන අපිට හිතලා මතලා තීරණ ගන්න බෑ, අපිට හිතන්න බෑ. බය වෙවි ඉන්න අය කට්ටිය කවදාවත් දෙවියන් වහන්සේගේ බලය අත්දකින්නේ නැහැ. රැවටේවි කියලා හිතන අය දෙවියන් වහන්සේගේ බලය අත්දකින්නේ නැහැ. නමුත් බය සැක අතෑරලා පියාණන් වහන්සේගේ අතට බාර වෙන අය උන්වහන්සේ රැගෙන යනවා අනිවාර්යෙන්ම. මොකද ඔබ බලාපොරොත්තු වුණේ පොළවේ දෙයක් ගැන නෙවෙයි, ඔබ විශ්වාසය තැබුවේ ඔබ ඉල්ලුවේ අහස පොළොව මාපු දෙවියන් වහන්සේගෙන්. බයිබලයේ කියන උන්වහන්සේගේ ප්‍රේමය හමුවේ උන්වහන්සේ ඔබ අතාරී කියලා, ඔබට වරදී කියලා ඔබ බිඳක්වත් සිතන්න එපා. පියාණන් වහන්සේ ඔබට වරදින්න දෙන්නේ නැහැ. අපි දකින බොහෝ මිනිසුන් බලාපොරොත්තු වෙන හැම කෙනෙක්ම අපි විසින්ම වර්ධනය කළ යුතුයි කියලා, අපේ වචනවලින්ම ඔවුන්ව ගොඩනැගිය යුතුයි කියලා හිතනවා. නෑ සහෝදරයා සහෝදරිය, අපේ සේවය කරන සහෝදර සහෝදරවරුන්ට මම කතා කරලා කියන්නේ ඔබ යටතේ සිටින බැටලුවන්, ඔබ යටතේ සිටින ඔබගෙන් වචන අසන දෙවියන් වහන්සේ ඔබේ අතට දීලා තියෙන මිනිසයන් ඔවුන් පියාණන් වහන්සේ වෙතට බාර කරන්න. පියාණන් වහන්සේ ඔවුන්ව රැගෙන ආයි බය වෙන්න එපා. ජේසුස් වහන්සේගේ අතේ හිටපු ගෝලයෝ 12 දෙනා, ජේසුස් වහන්සේගේ අතේ හිටපු අනිත් ගෝලයෝ 120 සහ අනිකුත් බොහෝ ගෝලයන් ජේසුස් වහන්සේ පියාණන් වහන්සේගේ අත්වලට බාර කළා. ජේසුස් වහන්සේ නික්ම යනවා.
ජේසුස් වහන්සේට කිසිම සැකයක් තිබුණේ නැහැ පියාණන් වහන්සේ ඔවුන්ව වරදින්න දෙයිද ඔවුන් රැවටෙයිද ඔවුන් පරාජය වෙයිද ජේසුස් වහන්සේ ඒව හිතුවේ නැහැ ජේසුස් වහන්සේ කියන්න අවශ්‍ය දේ කිව්වා උගන්වන්න අවශ්‍ය ටික ඉගැන්නුවා මිනිසුන්ගේ වැරදි තියෙන තැන් ඒව හදන්න අවශ්‍ය වෙලාවෙදී මිනිසුන්ට කතා කරලා කිව්වා මේ මේ දේවල් හදාගන්න කියලා පාවුල්තුමා බලන්න වැඩි හරියක් හිරගෙවල්න හිටියේ යා සභාව පැත්තේ හදිස්සිය තමයි ඇවිල්ලා ගියේ නමුත් පාවුල්තුමා දන්නවා ඒ තමන් විසින් ගොඩනගපු සභා පියාණන් වහන්සේගේ අතට බාර දුන්නා මේ මිනිස්සු පියාණන් වහන්සේ මේ මිනිස්සු ලස්සනට අරගෙන ආවි පියාණන් වහන්සේට බැරිද ඕක කරන්න නෑ පියාණන් වහන්සේ ඒක කරනවා නමුත් අපේ හිතට බයයි අපි අත ඇරියොතින් අපේ අත ගත්තොතින් මේ වැඩ හරියට වේවිද කියලා අපි හිතන්නේ හැමෝම අපි හිටියොත් තමයි මේ වැඩේ ලස්සනට යන්නේ කියලා නෑ ඔබ පියාණන් වහන්සේගේ අතවලට සමහර දේවල් බාර කරන්න දෙවියන් වහන්සේට බාර කරලා බලන්න උන්වහන්සේ ඒව රැගෙන යන්නේ නැද්ද කියලා ඒ වගේම ඔබේ කුඩා ඇදහිල්ල උන්වහන්සේ ඉදිරියේ ක්‍රියාවක් බවට පත්වෙන්නට ඉඩ හරින්න ක්‍රියාව නැති ඇදහිල්ල මල ඇදහිල්ලක් නමුත් ඔබ ඒ ඇදහිල්ල ක්‍රියාව බවපත් කළොතින් එම ඇදහිල්ල ඔබට දෙවියන් වහන්සේගේ තේජස දැක ගැනීමේ මාර්ගයේ බවට පරිවර්තනය වෙනවා අනිවාර්යයි ඔබ මේ ආකාරයෙන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයට ගොස් උන්වහන්සේගේ හඬ හඳුනා ගන්න උත්සාහ කරන්න ඔබේ අබෑට එක ඇදහිල්ල ඔබේ සුළු ඇදහිල්ල දෙවියන් වහන්සේට ප්‍රමාණවත් කියලා උන්වහන්සේ කියනවා ඔබට අපිට ගොඩාක් තේරෙන්නේ නැහැ අපිට තේරෙන ටික දෙවියන් වහන්සේට ප්‍රමාණවත් උන්වහන්සේ අපිව මේ ගමන රැගෙන යන පිණිස ඉතින් අද මේ කතාබහෙන් අපි සමුගන්නවා අපි තව දවසක මේ වගේම ඔබ හමුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඔබට තියෙන ඕනම් ප්‍රශ්නයක් අපට යොමු කරන්න පුළුවන් ඒ වගේම ඔබට පුළුවන් අපේ page එක subscribe කරන්න අපේ සජීවී අන්තර්ජාලයට නිදහස් කිරීම වලදී ඔබට පුළුවන් ඒවා සමග සම්බන්ධ වෙන්න අපි කියනවා ඒවත් එක්ක ඉදිරි වෙන්න කියලා ඉදිරියේදී ඔබට තියෙන ප්‍රශ්න ඕන එකක් අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම අපේ page එක යටට ගියොතින් ඔබට පුළුවන් අපේ WhatsApp group එකත් එක්ක එකතු වෙන්න ඒ තුලින් ඔබට පුළුවන් අපි සමග කතා කරමින් ඔබේ ඔබ ලෝකයේ මොන රටක සිටියත් ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔබේ අවශ්‍යතා ඔබේ ප්‍රශ්න පිළිබඳව අපි සමග සාකච්ඡා කරන්න. හොඳයි එහෙනම් මේ වෙලාව අපි සමු ගන්නවා. ඔබ හැම කෙනෙක්ටම ජේසු පිහිටයි. අපි බලාපොරොත්තු වෙන ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ හඬ අසන්නට පටන් ගනිවි. ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ බලය අත්දකින්න පටන් ගනිවි කියලා. හොඳයි හැමෝටම එහෙනම් ජේසු පිහිටයි. Thank you.